මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ සිව දෙවියන්ගේ වැඩිම ආස්කම් පිරිච්ච රට ඉන්දියාවේ රටවල තමයි ගුජරාත් මාන. අඟහරුවාදා දවසේ හයිබන් ශ්‍රී ලංකා වැඩසටහනින් මේ සූදානම පාණ්ඩව ජ්‍යොතිෂය පිළිබඳව සාකච්ඡා කරන්න. ලංකාවේ පාණ්ඩව ජ්‍යොතිෂය පිළිබඳව සාකච්ඡා කරන එකම රූපවාහිනී අධ්‍යක්ෂක ස්වර්ණවාහිනී අයබන් ශ්‍රී ලංකා තුලින් මේ අපි ඔබට ගෙනෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ගැන කතා බහ කරන්නට අද දවසේදීත් අපි ආරාධනා කළා හාස්කම් පිරුණ බණ්ඩාරවිල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිල පාණ්ඩව ජ්‍යොතිෂ්‍යය ගුප්ත විද්‍යා උපාධිධාරී වාස්තු විද්‍යාව ප්‍රවීණ පාණ්ඩව ජ්‍යොතිෂවේදී ආචාර්ය ශර්මා ස්වාමීතුමන්ට අයබන් ඔබතුමන්ට සුබදෙසන. අයබන් සුබදෙසන. හොඳයි එසේනම් අපේ කතා බහ මුලින්ම ආරම්භ කරන අද දවසේදී ස්වාමීතුමනි පහුගිය කාලෙත් රටේ අනාගතය පිළිබඳව යම් යම් දේ ඔබතුමා ප්‍රකාශ කරා. නමුත් රටේ ජනතාව මීටත් වඩා ඉදිරිය පිළිබඳව දැනගන්නට කැමැත්තෙන් සිටිනවා. ඒ පිළිබඳව අපි සඳහනක් තබමු. ඔව් දැන් පහුගිය කාලේ ඉඳන් ගිහ දෙනෙක් මට කෝල් කරලා ඇව්වා අර ඉතිහාස කතාවල් කිව්වානේ ඒක පොඩක් අර මෙච්චර කාලෙ කවුරුත් ඕක කියලා නැ පොඩක් අර තව අපිට සාමතුමා කියපුවකම අදී පොඩක් ඇදලෙන් කියන්න කියලා. දැන් මේක ඉතිහාසෙන් කතාව දෙමුන මහාභාරත කතාවනේ. ඒක මම හොඳට ඉගෙන එමෙදී එක මම ඉගෙන ගන්න තියෙන්නේ. ඒකයි ඔයාලට අර ආසාවෙ තියෙන්නේ. මහාභාරත කතාව ගැන දුරුදුරස්ටන් කියලා රජතුමක් ගෙන කිටි. ඒ රජතුමාට ඇස්පේන්නේ නැහැ. මොකද එයාලට දරු 100ක් පුතල 100යි එක දුවක් කිටිය. එතකොට පළවෙනි එක නම තුරියෝදුර. දෙවෙනි එක නම තුච්ඡාදන. එතකොට තුරුදරාසන් කියන රජතුමා පාණ්ඩු රජතුමාගේ තමන්ගේ මල්ලිගය තමයි පාණ්ඩු රජතුමා කියන පාණ්ඩව කියන පාණ්ඩු. එයාගේ රජ කියන්නේ යාට ආසාවල ඉතුණා මේ ස්පේන් නැති මනුස්සයට රජ කරන්න බෑ. ඒක නිසා රත මල්ලීට මේක දුන්නනේ මට ලොකු අයියක් ලැජ්ජාවක්. මේකව මල්ලිය කොමරි මරලා දාලා ඒක උදරයෙන් ගන්න ඕනි කියලා අදහස් තිබුණා ඒ ස්පේන් නැති තුරුදරාස රජතුමාට. ඒවයි මොකද යා කොමරි ඒ රජතුමාවගේ පාණ්ඩු රජතුමාව කොමරි කෙලේට යාල කුමන්ත්‍රණය කරා. කුමන්ත්‍රණය කරලා මොකක් හරි එයා කොමරි යවට මල්ලීට අයියා කියන කාණ්ඩ ඕනි නිසා මල්ලි ගියා පාණ්ඩු රජතුමා. ගියා යා ගිය ගමම මොකද මෙයා පුටුට ඇවිල්ලා වාඩි වුණා මොකද මම තම රජෙක් කියලා. එතකොට ස්පේනින නමුත් කරගන්න දෙරින එක ක්‍රිෂ්ණ පරමාත්ම එදත් කිව්ව මොකද තිරුදරාසන්තුමා රජතුමා වුණාට ඔයාට කමන්න ඔය පුටුවට වාඩි වෙන්න අගේ ඔයාට නැහැ කියන එක. එතකොට මොකද රජතුමා වෙන කෙනෙක් නැති නිසා එයාව රජතුමාට පත් කරා. නමුත් ඒ තිරුදරාසන්ත රජතුමාට ලොකු ආසාවල් තිබුණා මොකද තමාගේ පාණ්ඩු පුත්‍රවල පාණ්ඩු පුත්‍රවල කොහොමද මට්ටු කරලා තමාගේ පුතරව රජ කරන්න ඕනේ කියන එක තමයි තුරියොදරන්න. ඊට පස්සේ මොකද එයාලට ආසාවල් ගොඩාක් පිරීලා තිබුණා. ඒ ආසාවල් ගොඩාක් පිරිච නිසා මොකද ඒක බලෙන් යමක් කටයුතු ඒගොල්ලෝ කරන්න සිද්ධ වුණා. බලෙන් කරනකොට මොකද රට විනාශ වුණා. එහෙම සම්පූර්ණ අංග සම්පූර්ණ විනාශ වුණා. නමුත් එයාලට මොකද තියෙන්නේ පාණ්ඩු පුත්‍රලයාගේ මොකද මේනිය තමයි බ්‍රින්ද වෙන්නේ තුරුබද මේනිය. තුරුබද මේනිය යම් දූෂණයට පත් කරලා එයාලගේ ආසාවට නම්මගන්න ඕනේ කියලා අදහස් තිබුණා තුරියොදරන්ට. එතකොට ඒක ඒවන මොකද රාජ්‍ය සභාවට ඒ කියන බලෙන් ඒ ත්‍රෝබදු මේනියව ගෙනලා එයාගේ අංක සම්පූර්ණ තියෙන රෙදි ගලවලා එයාව දූෂණ කරන්න ඕනි කියලා තුරියොදරන් සුච්චාදන අයියා මල්ලි දෙන්නාම තමයි එමෙ හිතුනේ. මොකද ඒක තිරිදරාෂ්ට්‍ර රජතුමාගේ පුතු දෙන්නා. මොකද එතකොට ඒ කාලෙන් තුරුබද මේනියම් කිව්වා අනේ මේ මේ තුච්චාදන් මම කිලි එකකින් ඉන්නේ. කිලි දෝස කියන්නේ අර මාස ගැලේ ගේනු කටි දෙන මාස කිල්ලක්. එතකොට මන් රාජසභාවට ඒ ගිලා මම ඉන්න හොඳ නැහැ. යවුනාට එහෙම ගියොත් එතන තියෙන සිරියවල් සම්පූර්ණ නැතිවලා මෝසල ගමක් හම්බෙනවා කියන එක. නමුත් එතකොට යා මොකද උනේ ඒක යහට එච්චර තේරම පැදිලක් උනන කොමරි යාගේ වැඩේ කරගන්න ඕනි කියලා අදහසම ඒක යාව ගෙනිච්චේ. නමුත් එතන ගිහිලා මොකද ක්‍රිෂ්ණ පරමාත්මකින් කිව්වා එතකොට මෙතන මේවැදී ඔගොල්ලෝ කරන දේ කිල්ලක් වෙදෙන රාජසභාවට වෙලා යම් කිල්ලක් අදනා කියන මුළු රටටම විනාශ වෙනවා. අනික උඹල පරම්පරාව සම්පූර්ණ විනාශ වෙලා ගණ්ඩදියක් නැති වෙයි කියලා එදා ක්‍රිෂ්ණ පරමාත්ම සාතී කරලානේ. නමුත් දුර්බෝධෝ මේනිය කියලා රාජසභාව කියලා යාගේ ඇඳුම් කලවනකොට ක්‍රිෂ්ණ පරමාත්ම ඇරියනේ. මොකද යම් බලවේගය යට අදින්ද අදින්ද රෙදි ගලව ගන්න බැරි වුණා. මොකද අන්තිමට කලන්දේවිල වැටිනේ තුච්ඡාදනන් තමයි. එතකොට ඔබතුමාලට ඔබ දන්නවද ඒ ඉතිහාස කතාවල තමයි තියෙන්නේ. මොකද මේ කතාවල තමයි ඔයගොල්ලෝ කොඩ දෙනෙක් මට එදා ප්‍රෝග්‍රෑම් වල ගොඩාක් ස්තුති කරා. මොකද අපේ පාර්ලිමේන්තු එකේ සිද්ධ වෙච්ච දේ මේක නේ කියන එක. එනකොට අර ලේක රාජසභාවගෙන පාර්ලිමේන්තු එක තමයි. එතකොට එතන ගිහිල්ලා කිලියව් වෙනවා කියන්නේ විශාල ආණියක් වෙනවා තමයි. මොකද මේ කෙනාට දුකක් දෙන අර අදිසි මිනිසයාට ඇස්පේන්නේ නැහැ කියලා කියන්නේ ඒකනේ. එතකොට දුක විඳිනවන මා ජනතාවක්.
ඒ ජනතාව අතරේ මෙච්චර දුක් කරදර තියෙනවා නැද අපි එම එකනටම අර මේ ඉතිහාස කතාවලේ අද ලංකාවේ සිද්ධ වෙලා ඉවරයි. නමුත් ඉදිරියට අපි ජනතාව වෙන සූදානම් වෙලා ඉන්න පේදිලි වෙලා ඉන්න මේ මේ විදිය වෙන්න ඕනේ. මොකද රත්තරන් රංගාවන ලංකාවනේ මේ ලංකාව ගැන අගේ දෙනගෙන හිටියන අපි සියලු දෙනාටම කිසිම ගැටලුවක් නැති සතුටින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් ඉදිරියට හම්බ වෙයි. දුරකථන මන්ත්‍රමක් අපිට සමගින් සම්බන්ධුනේ අපි දුරකථන මන්ත්‍රමට යමු වෙලා යමු සාමිතුමා. අයබෝවන් සුබ උදෑසනක්. අයබෝවන් අයිබෝන් ඔව් කතා කරන්න. කවුද ඔබතුමගේ මොකද ඔබතුමගේ නම? මම මේ මහව කුරුනේ. හොඳයි. ඔව් නම කියන්නකෝ. මම මේ ඉබේ සාමිතුමාට කතා කරනවා. හ්ම් ඔව්. ඔය උපන්දිනය කියන්නේ? 1968. හා හා. පළවෙනි මාසේ 21. ආ පළවෙනි මාසේ 21. හරි කොහෙද ඉපදුනේ? ගම්පහ දිස්ත්‍රික්කේ. ආ ගම්පහ දිස්ත්‍රික්කේ. එතකොට දැන් 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 තනි වෙලාද ඉන්නේ? ඇයිනවද? ඈ කියන එක ඇයිනවද? කියන එක අපි අපි කියන දේ ඔබතුමිට ඇහෙනවයි කියලා අපි විශ්වාස කරනවා. මොනවද මදි ටිකක් මට. දැන් ඇහෙනවද? ඔව්. හරි. ආන්නරි. දැන් මේකයි දෙම්. ඔයාගේ ලග්නේ මොකද්ද කියන්නකෝ? මිතුන ලග්නේ. ආ මිතුන ලග්නේ හරි. මිතුන ලග්නේ හරි. මෙයා දෙව ඔයා තව පණ පිටින් ඉන්නවද? ඉන්නවා. ඒකනේ ඔයා එම පත්තර ඔයා ගඳනාටියට ඔයා මැරිලා ඉවරයිනේ. ඔව් සාමිතුමා මම දෙවලා උට. විනාශ දෙන්නේ මම. ඔව් දෙ ඔයා මේම බලන්නේ ඔයා ඉපදිලා තිනව ස්වාමි පුරුෂයා ළඟට එන්නේ නැහැ. තමන්ගේ දරුවෝ ළඟට එන්නේ නැහැ. කවුරු හිටියද මම ඉංගණෙක් වෙයි. ඔව්. කිසිම කෙනෙක් ගණන් ගන්නෙත් නැහැ ඔයාව නේ. ඔව්. ගියා. ඉතේ තියෙන දේවල් කියා ගන්න කෙනෙකුත් නැත. එහෙමයි. ආ තමන්ට මොකටද ජීවිතවල වසබිලා මැරෙන්න හිතෙනවා වට. ඔව් ඒ වගේ අංග සම්පූර්ණ අප්‍රිය වෙලා තන ඇත්තටම තමන් කියන්නේ අර මව බඩ දෝෂයක්. මව බඩ දෝෂය කියන්නේ තමන් ඉපදිනකොට යකපරියතු ගමන් කරන වෙලාවේ තමයි මගේ මවගේ බඩට ඇවිල්ලා තියෙන්නේ. ඒ බඩට ඇවිල්ලා තියෙන තමන්ට කොමරි තමන් අඩුම මාසෙ ඉපදිලා තියෙන්නේ. ඒ උනාට තමන්ට තරු සම්පත එච්චර නැද්ද? ඔව් එක දරුවයි. ආ එච්චර. ඒ දරුවත් ඔයාට උදව් කරන්නේ නැති වෙයි. එහෙමයි සමහරු. ඔයාට අංග සම්පූර්ණ කියා ගන්න විදියට දැන් නැති බැරිය තමයි තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒත් මෙච්චර කල් ඩෝගේ ඔයාගේ විස්තර බල ගන්න බැරි වුණේ ඇයි? අනේ සාමිතුමා මම හැමතැනම ගියා ගියා මම ණය වෙලා දැන් ඇත්තටම නැති වෙලා ඉන්නේ මට කොඩ ඉන්න විදියන්නේ. ඉතින් ඔයා මැරිලා ඉවරයිනේ. ඔයාගේ සම්පූර්ණ අඳන ඉවරයිනේ. ඔයාගේ සුබ කාලේ සම්පූර්ණ ටෝටල් අවුට් ඉවරයි. දැන් වයස 50යිද? ඔව්. ආ ඒකනේ. දෙවය මෙහෙම ඉරන්නේ. දාරි දැන් දුක් වෙන්න එපා. ඒ උනාට වෙන්න ඕනේ දෙවල ද පාණ්ඩව ජෝතිෂය ඇත්ත කියනවා. ඒක ඒකේ අර සතුට වෙන්නේ ඒකයි. ඇත්ත එළියට දානවා. ඒ සම්පූර්ණ ඔයාගේ කාමල ඔයා තනි වෙලාම ඉන්නෝනි. අදින්නම ගානේ ඔයා ලැඩ වුණත් වතුර දෙන්නවත් කෙනෙක් නැති වෙයි ඔයාගේ වෙලාව අනුවේ. ඔව් සාමිතුමා දැන් දවස් තුනක් ඉස්පිරිතාලේ හිටියා මාව බලන්න කවුරුවත් ආවේ නෑ. ආ දැක්කනේ ඕක තමයි ඔයාගේ වෙලාව. ඔයා උපන් ලබාගෙන ආපු කර්මේ තියෙනවා ඕක. ඒ කර්මේ ගෙවන්න වෙනවා. ඒ වුණාට ඔයාට ඉක්මනට සුව වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට සුව වුණාට පස්සේ ඔයා පුළුවන් වෙලාවක එන්න බණ්ඩාරවලට එන්න කාලිමිනිගේ පීඨර මම ලබලා දෙනවා. ඔයාට ඉදිරි ගමන සුබ වේ. ස්වාමීන් වහන්සේ මේ සාමිතුමා මට මේ මේ අමනුෂ්‍ය දෝෂ අයින් කරගන්න මොකක් හරි කරගන්න බැරි වෙයිද? ඔයාට අමනුෂ්‍ය නෙත් නෙවෙයි ඔයා පෙරේතෙත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඔයා තිකා මනුෂ්‍ය රූපක් නෑ නෙවෙයි ඔයා ළඟ. ඔව්. ඔයාගේ දැක්කම කියනවනේ අයියෝ මේ මේ පෙරේත දෝෂ වෙලී වෙඩි වෙලා කියලා තමයි ඔයාට කියන්න බලව මොන දකින්නකට කියන්න පුළුවන් මේ ඔයා දැක්කන මම කියනවා. ඔව්. ඒ නිසා කෙනෙක් එක එකම කෙනෙක් හරි ඔයාකට පීට වෙන්න අද වෙනකල් අම්බෙලා නෑ නේ? නෑ. ඒක තමයි ඔය හරි දුක දෙන්න එපා. ඔය අමනුෂ්‍ය සම්පූර්ණ ශරීරය ඔය උපතම ගෙනලා අපදීසේ කර්ම දුරු කරලා ඉදිරියට සාර්ථක ලබා ගමු. ඔය ඉස්පිතාලේ ඉඳලා ආවට පස්සේ මට අවිල හම්බෙන්න මම සෝ කරලා දෙන්න. දැන් මම ගෙදර ඉන්නේ. ආ හරි එහෙනම් වෙලාවක එන්න බණ්ඩාරවලට වෙලාව දාගෙන එන්න ඔයා. මම සෝ කරන්න. හොඳයි. හොඳයි බොහොමත්ම ස්තුතියි ඔබතුමීට අපිත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව. අපි විශේෂයෙන්ම දැන් මෙතුමා දුරකථන අංක සඳහන් කරන්නට කිව්ව නිසා මා දුරකථන අංක සඳහන් කරන්න. බණ්ඩාරවෙල දී ඔබට මේ විශේෂයෙන්ම බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලී අම්මන් කෝවිලේදී ඔබට පුළුවන් ස්වාමිතුමන් මුණ ගැසෙන්නට අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 6 සිට සවස 5 දක්වා කාලය ඔබ වෙනුවෙන් වෙන් කර තබා තිබෙනවා. ඒ වගේම 0722 70 5 02 0 52 5 57 22 24 591 057 22 54 592
ඒ වගේ 057 22 32 441 මේ කියන දුරකථන අංක ඔබට භාවිත කරලා හැකියාවක් තිබෙනවා ස්වාමිතුමන් මුණ ගැසෙන්න බණ්ඩාර වෙලදී. කොළඹදී ඔබට පුළුවන් ඉරිදා සහ සඳුදා කියන දිනයන්හිදී වැල්ලවත්ත පැට්‍රිකාපාරේ ස්වාමිතුමගේ කාර්යාලයේදී මුණ ගැසෙන්න උදෑසන 6 සිට සවස 6 දක්වා ඒ සඳහා කාලය වෙන් වෙනවා. දුරකථන අංක 077 322 70 05 057 22 42 41 057 22 24 592 කියන දුරකථන අංක තමයි භාවිත කරන්නට පුළුවන් වෙන්නේ. ඒ කාරණාව මතක් කරන අතරතුරේ ස්වාමිතුමනි, පාණ්ඩව ජ්‍යොතිෂය හඳුන්වා දුන්න ඔබතුමා විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් උත් ඇගීමකට පාත්‍ර වෙනවා. ඔබතුමාට කොහොමද මේක ගැන දැනෙන්නේ? දැන් මේකයි මේ පවිතර මාධ්‍ය, මම අනික උසම කුලේ ජාතිය කෙනෙක්. මට පොඩි කාලේ ඉඳලා ඉගෙනීම තමයි අපි කරන්නේ. මගේ අම්මා පොඩි කාලේ මවණිකෙ ඉඳ දෙන්නේ. එමපත්තටම ඉගෙන ගන්න දෙන්නේ. මොකද එතකොට අර එයා කියන්නේ, මව කියන්නේ කවදාරි මේ ඉගෙනීම තමයි ඔයාව ඉදිරියට ගෙනියවනා කියන. මොකද පොඩි කාලේ මම ජ්‍යොතිෂ සමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ වුණාට අර පාණ්ඩව ජ්‍යොතිෂ කියන්නේ අර තමා ඉගෙන ගත්ත දේවල් ඉදිරියට ගෙනියන්න පුළුවන්. අද මොකද මුළු ලෝකෙටම අද මම ජ්‍යොතිෂ ඉගෙන ගත්තට සුවර්ණවාණී තමයි මාව ඉදිරියට ගෙනිච්චේ. ඉදිරිචින මුළු ලෝකෙටම අද මුළු ලෝකෙම පාණ්ඩව ජ්‍යොතිෂ ගැන තමයි කියවන්නේ. ඒ නිසා මේක නම් ගොඩක් අර ඒකපතර සතුටක් වෙන්න ඕනි. අනික ලංකාවට ලොකු වාසනාව වටිනවා. මොකද පාණ්ඩව ජ්‍යොතිෂ කියන්නේ මෙච්චර ලොකු මහා බලගතු ජ්‍යොතිෂවේදී ලංකාවේ අඳුරලා දීපු සොනවනිද ස්තුති කියන්න තෝනි කිපවතාවටම. ඔව්, දැන් විශේෂයෙන්ම ජාත්‍යන්තර පිළිබඳව සඳහන් කරපුවාම මතක් කරන්නට තව විශේෂ කාරණාවක් තිබෙනවා. ඒ තමයි මේ යුරෝපීය රටවල පදිංචි අය සඳහා විශේෂ සේවාවක් විශේෂ සේවාවක් සපයා දෙනවා පාණ්ඩව ජ්‍යොතිෂයේ සේවාවක්. ඒ සඳහා එංගලන්තයේ මේ වන විට කාර්යාලයක් ස්ථාපිත කර තිබෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ එංගලන්තයේ ස්ථාපිත කර තිබෙන කාර්යාලයට මේ පාණ්ඩව ජ්‍යොතිෂයෙන් සේවාවක් ලබා ගන්නවා නම් මේ දුරකථන නැවතුමක් ලබා දෙන්න. ධන සලකුණ, අපි කියන්නේ ප්ලස් ධන සලකුණ 44 78 52 36 94 75. ආයෙත් මම සඳහන් කරන්නම්, 44 78 523 694 75. මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීම හරහා ඔබට පුළුවන්කමක් තිබෙනවා මේ යුරෝපීය විශේෂයෙන්ම එංගලන්තයේ පිහිටා තිබෙන ශාඛාව අමතන්නේ ගැන සඳහන් කරන්නට ඕනේ. ඔබතුමා ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් පාණ්ඩව ජ්‍යොතිෂය දැන් ජාත්‍යන්තරව හඳුන්වා දීලා තියෙන්නේ. ඒ සඳහා ජාත්‍යන්තර කීර්තියකුත් ඔබතුමා ලබාගෙන තිබෙනවා. ඇත්තටම මේ ජාත්‍යන්තරව ලැබුණ කීර්තිය පිළිබඳව, ජාත්‍යන්තරව ලැබුණ ඇගීම පිළිබඳව ඔබතුමා මොකද හිතන්නේ? ජාත්‍යන්තර කියන්නේ ඒක මේ ගොඩක් මම සතුට වෙනවා. නමුත් අද ශ්‍රී ලාංකිකයෝ තමයි හැමතැනම ඉන්නේනේ. ඒ ලංකාවේ ඉන්න අය තමයි පිටරට ගිහිලා ඉන්නේ. ඒ පිටරට ආයේ තමයි මේ පාණ්ඩව ජ්‍යොතිෂ මෙච්චර උත්සාහ කරේ. මෙතන මට උළු මුළු ලංකාවම හොඳම සම්මාන කියලා හම්බුණා. නමුත් පිටරට ගිහිලා හොඳම ජ්‍යොතිෂවේදී කියන සම්මානය හම්බුනේ ලංකාව නිසායි. මොකදද ඒ නිසා ආඩම්බර තියෙන්නේ මට වඩා මගේ ලංකාව ආයට තමයි. ඒ ආඩම්බර තියෙන්නේ මේ කෙනාට. මොකද ලංකාවේ මේ වාගේ පුත්කලිය කියලා පිටරට ගිහිලා ජ්‍යොතිෂවේදී කියන සම්මානය දිනා ගන්න ඇවිල්ලා ලංකා සේවය කරන්න පුළුවන් පුත්කලියක ලංකාවේ ඉන්නවා කියන එක ලොකු ආඩම්බරයක් ලංකාවට තමයි. ඒක අපි ගොඩක් සතුට වෙන්න ඕනේ. ඔව්, දැන් ඒ වගේම මම කැමති දැන් විවිධ පළාත්වල ජනතාවගෙන් විවිධ ඉල්ලීම් තියෙන ඔබතුමාට ඒ තමයි මේ ශාඛාවක් ආරම්භ කරන්න කියලා. ඔබතුමා ඉදිරියේදී තවත් ශාඛා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා? ශාඛා ආරම්භ කරන්න නෙමෙයි ප්‍රශ්නේ. යමනොත් වෙලාව තමයි very important. මොකද මම උදේ දැන් මිනිස්සු දන්නවා මගාවට එන අය උදේ පොහොන්දරම නැගිටිනවා. අතරට විතර නැගිටලා වැඩ කරනවා, සේව පූජවල් කරනවා, භාවනා කරනවා. රාත්‍රී 12ටයි මම නිදිය ගන්නෙ. රාත්‍රී 12ට නිදිය ගන්න අතරට නැගිටිනවා. එතන මිනිස්සු ඔක්කොම පුදුම වෙයි. මොකද අර ඒ වගේ කාලව ඉරයි. අනිත් එක මේකයි මගේ කෝවිල තමයි මේ විශාල එකක දෙවියන් ගාවට තියෙන එකයි කෝවිල ප්‍රධානයේ බණ්ඩාරවල. නමුත් දැන් සාකව කියලා ඔබ කොළඹ තියෙන එකයි. එතකොට දැන් යම අනිත් පළාත්වලට යන්න මට පාසුකම මදි. මං ආසයි ජනතාවගේ අතලට ඇවිල්ලා උදේ සේවය කරන්න මට ගොඩක් කැමත. නමුත් කාල වේලාව මට මදි. ඒ නිසා කොළඹ සහ බණ්ඩාරවල දැන් එතකොට ලංකාවෙන් දුර පළාතට ගිහිලා දැන් යුරෝපීය කන්ට්‍රි වලින් සාකාවක් අද දවසේ ඕපන් කරනවා. ඕපන් කරලා තියෙන්නේ ජාත්‍යන්තර පොළ දැන් ඒලාගේ උදේ පාන්දර පාය වෙලාව අද ඕපන් කරලා තියෙන්නේ. ඒක යුරෝප් කන්ට්‍රි වලින් ප්‍රංශෝ, ජර්මනෝ, ඉංග්ලන්ඩෝ, කැනඩාවෝ ඕන රටවල කොහොම ඒ සම්බන්ධයට ඒක තියෙන්නේ. ලංකාව ඉංග්ලන්ඩේ ඔක්ස්ෆෝඩ් කොලෙජ් එක කැම්පස් එකේ ඉස්සරහ තමයි තියෙන්නේ. එතකොට එතන එක්කෙනෙක් ඉන්නවා ජ්‍යොතිෂවේදී කෙනෙක්. නමුත් එතන ගිහිල්ලා ඔයගොල්ලෝ
ඒක එතන ගිහලා පදිංචි ලියාපදිංචි වෙන්න ලියාපදිංචි වෙලා මම එනවා මාස 3කට එක වතාවක් ඔයාලව ගෙනින්න එතනට ගෙනිලා මේ වාගේ වැඩසටහන අපි එහෙන් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට ඒක ස්වර්ණවනි මාර්ගයේම ලයිව් කර බලාගන්න පුළුවන් මට්ටම කාම්බ වෙයි මොකද අපි සූදානම් කරගන්න තියෙන යන්නේ ඔව් හොඳයි අපි විශේෂයෙන්ම මම කැමති ඔබතුමාගෙන් දැනගන්න දැන් විශේෂයෙන්ම මේ බණ්ඩාරවිල ශ්‍රී ශිවබද්‍රකාලි අම්මාන් කෝවිලට පැමිණෙන බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ දරු සම්පත සම්බන්ධයෙන් මම කැමති කෝවිලෙන් ලැබෙන ශ්‍රී ශිවබද්‍රකාලි අම්මාන් කෝවිලෙන් ලැබෙන සහනය කුමන ආකාරයෙන්ද දරු සම්පත් ඔව් දැන් අර මේකේ නාගම බලව දැන් ලංකාව විතර නෙවෙයි පිටරට බව ආය වෙඳලා එනවා මේ දරු සම්පත් ලබන්න මොකද එතකොට ඒ තර ආස්කම් කෝවිල දෙවියෙක් ඉන්නේ අනික මම මගේ ගාව තියෙන විශේෂ යම් බේතක් මොකද ඒ බේතක් තියෙන මොකද ඉස්සෙල්ලා අපි තෝරගන්නවා වෙලාවකලේ බලනවා මොකද කාටද අඩුපාඩුව තියෙන කියනක සමහර අයට තියෙන අඩුපාඩු ඒගොල්ලෝ එළියට කියන්න ලැජ්ජයි දෙයින් සමහර අය ඉන්නවනේ මෝ සෝබන වගේ බොරුවට අනේ මට මොකුත් නැහැ කියන ගැවුනට අංග සම්පූර්ණ ලෙඩ ඔයාගෙන තමයි අංගගෙන තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ නමුත් ඒක ඔයාගන්න පුළුවන් ක්‍රමයක් අපේ ගාව තියෙනවා ඒක ඔයාගන්න ඒත් ඒකට අනුවෙන් යම් බේතක් අපි දෙනවා දෙන් දුන්නකොට ඒ මොකද ඒ මාර්ගයෙන් ශරීරයේ තියෙන යම් ගැටලු සම්පූර්ණ මේක දුරු කරලා ඔයාලට ලොකු අයියක් සාහනයක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගොඩක් නා තියෙනවා මොකද අර දරුපවුළු නේ කියනක දැන් මිනිස්සු එම්මත් අනම යනවා ගිලා දැන් සල්ලි වින්දම් කරලා සමහර වෙලාවට පිටරට බවත් යනවනේ මම දැක්ක ඉන්දියාවලට බවත් යනවා දරු සම්බුද්ධ ලබා ගන්න. ඒ වුණාට එහෙම කොතන ගියොත් සෙතක් ලැබෙන තැන තමයි දෙමිනේ. දැන් බණ්ඩාරලා කෝවිලම අපේ කාලි කෝවිල කියනකොට විශාල ආස්කම් තියෙන කාලිමෙනින්ග කෝවිල. ඒ නිසා සියලු දිනාගේ බලාපොරොත්තු එතන ඉෂ්ට වෙනවා. දරු සම්පත ගැන ගොඩක් මිනිසුන්ට ගොඩක් කාරිය යනවා. ඒ මිනිසුන්ට අර සමරවල දොස්තරලත් පුදුම වෙනවා. මොකද එතන කොහමද මේක වෙන්නේ කියන. මොකද ඒක දෙවියන්ගේ පිටක්. දෙවියෝ අරියට මාර්ගය ගියන් වෙන්දන දෙවියෝ අනිවාර්යයෙන් අපිට පිට වෙනවා. ඒ පිට වෙනකොට අපිට සියලු දේ සාර්ථක කරගන්න සාර්ථකත්වයෙන් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ඔව් අපි විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ දැන් බණ්ඩාරවිල ශ්‍රී ශිවබද්‍රකාලි අම්මාන් කෝවිලේ මේ සහනයන් මේ ආකාරයෙන් ලැබෙන විට යුරෝපීය රටවල පදිංචි අය සඳහා විශේෂ සේවාවක් දැන් මෙතුමා විසින් හඳුන්වා දීලා තිබෙනවා එසේ නැත්නම් ශාඛාවක් පිහිටවා තිබෙනවා එංගලන්තේ ඉතින් මේ ශාඛාව සඳහා ඔබට දුරකථන නැමතුමක් ලබා දෙන්න පුළුවන් පාණ්ඩව ජ්‍යොතිෂයෙන් ඔබට සේවාවක් ලබා ගන්නට අත්‍යවශ්‍යට ධන සලකුණ එසේ නැත්නම් ප්ලස් 44 785 236 947 5 plus 44 785 236 947 5 මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා ඔබට පුළුවන් එංගලන්තයේ ස්ථාපිත කර තිබෙන මේ ශාඛාව අමතලා ඒ අවශ්‍ය වෙලාව වෙන් කර ගැනීම සහ දැනුම් දීම් ඒ සියල්ල සිදු කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබට අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා බණ්ඩාරවෙලදී ස්වාමිතුමන් මුණ ගැසෙන්නට පුළුවන් උදෑසන 6 සිට සවස 5 දක්වා. ඒ වගේම කොළඹදී හමු වෙනවා නම් ඉරිදා සහ සඳුදා කියන දිනයන් හිදී වැල්ලවත්තේ පැට්‍රිකා පාරේ ස්වාමිතුමගේ කාර්යාලයේදී මුණ ගැසෙන්න පුළුවන් උදෑසන 6 සිට සවස 6 දක්වා. දුරකථන අංක මතක් කරන්න 077 322 70 5 077 322 70 5 057 22 32 441 057 22 32 441 057 22 24 591 057 22 24 591 057 22 24 592 057 22 24 592 මේ කියන දුරකථන අංක වලින් තමයි ඔබට ඒ සම්බන්ධ වීම දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීම සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන. ඉතින් මේ කරුණු කාරණාවන් සිහිපත් කරන අතරතුරේ අද ඔබත් එක්ක බෙදා හදාගත් කාලයෙන් අපි සමු ගැනීම සටහන් කරන අදත් අපිත් සමගින් සම්බන්ධ වුණේ හාස්කම් පිරුණ බණ්ඩාරවෙල ශ්‍රී ශිවබද්‍රකාලි අම්මාන් කෝවිල පාණ්ඩව ජ්‍යොතිෂ්‍ය ගුප්ත විද්‍යා උපාධිධාරි වාස්තු විද්‍යාව පිළිබඳ ප්‍රවීණ පාණ්ඩව ජ්‍යොතිෂ්‍යවේදී ආචාර්ය ශර්මා ස්වාමිතුමන් ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි සුබ දවසක් ඒ සුබ දවස ප්‍රාර්ථනාවත් සමගින් අපි සූදානම් අද දවසේදී සමු ගැනීම සටහන් කරන්නට විශේෂයෙන්ම මේ සමු ගැනීම සටහන් කරන්නේ අද දිනට අඟහරුවාදා දිනට ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහනට. ඉතින් ජීවිතයේ දහසක් වූ බලාපොරොත්තු ඔබ සතුව තිබෙනවා. ඒ දහසක් වූ බලාපොරොත්තු වලට ජීවිතයෙන්ම ඔබ සහයෝගය දෙන ඒ වගේම ඒ බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට පුළුවන් දවසක් ඔබට උදා වෙලා තිබෙනවා. ඉතින් ඒ දවස වඩාත් සාර්ථක වේවා. ඒ සාර්ථකත්වය ඔබේ ජීවිතයේ දියුණුව උදා කර දෙන අවස්ථාවක් බවට පත්වේවි. ඉතින් ඒ වෙනුවෙන් අද දවස ඔබට පුළුවන් වෙන් කරන්න. එසේනම් අපි සූදානම් හෙට උදෑසනත් නැවතත් ආයුබෝවන් ශ්‍රී ලංකා සමගින් මුණ ගැසෙන්නට. ඒ පිළිබඳවත් මතක් කරන අතරතුරේදී ස්වර්ණවාහිනියත් සමගින් දිගින් දිගටම එක්කාසු වෙන්න. මොකද ඔබේ වින්දනීය බොහෝ දෑ
මෙතෙන් පටන් සූදානම් ඔබ වෙනුවෙන්. ඒ ගැනත් මතක් කරමින් අපි සමගින්ම සටහන් කරන්නේ. සුබ දවසක්. වාසනාවන්ත දවසක් වේවා ඔබට. ආයුබෝවන් ශ්‍රී ලංකා. එම වැඩසටහන ඔබ වෙතගෙන ආවේ සිවදෙවියන්ගේ වැඩිම ආස්කම් පිරිච්ච රටව ඉන්දියාවේ රටවල තමයි ගුජරාත් මාලි.